ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ රැළිය මිනුවන්ගොඩදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. දැන් කලබල වෙනවා. දැන් උතුර දකුණ මාරු වෙනවා. රනිල් කොහෙද? සජිත් කොහෙද කියලා හොයාගන්න බෑ. උතුර දකුණු මාරු වෙන තරමට මේ අර්බුදය නිර්මාණය කරේ කවුද? ජාතික ජනබලවේගයේ වර්ධනයේ විසින් ඒගොල්ලොන්ගේ අර්බුදයද නිර්මාණය වෙලා තියෙන්නේ. මේ 17 වෙනිද, තව දින කීපයයි. ඒ වෙනකොට මොකද වෙන්නේ? මැතිවරණ කොමිසමට ජනාධිපති ඡන්දෙක් පැවැත්වීම සඳහා බලය එනවා. දැස කොමිසමට තියෙන මොකද්ද? නාම යෝජනා ගන්න දිනේ කියන්න, ඊට පස්සේ ඡන්දේ තියෙන දිනේ කියන්න, ඡන්ද පත්‍රිකා බෙදන්න නේද, ඊට පස්සේ ඡන්ද නිලධාරීන් පත් කරන්න, 17 වෙනිදාගෙන් පස්සේ මැතිවරණ කොමිසමේ මුළු බලය මැතිවරණ පැවැත්වීම සඳහා කටයුතු කරන්න. දැන් අපි දැනගන්න කැමති රනිල් තරග වදින ලකුණ මොකද්ද? අපි හරි පැහැදිලි නේද? අපි තරග වදිනේ මාලිමාගේ. රනිල්ගේ ලකුණ මොකද්ද? කොච්චර අර්බුදයට ලක් වෙලා තියෙනවද? තරග වදින ලකුණ තාමද කියන්න බෑ. මන්දක පොහොට්ටුවේ මහලේකම් කියනවා රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සමාජිකත්ව ගත්තොත් සහය දෙනවලු. රනිල් කියනවා ඔයාගේ සමාජිකයෝ ගොඩක් මාත් එක්ක කියනවා. ඒකෙ මොකද්ද වෙලා තියෙන්නේ? බලයේ ගිලියාම ආසන්නතාවයට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේගොල්ලෝ විශාල ව්‍යාකූලත්වයකට අවුලකට පත් වෙලා තිබෙනවා. වංචාව දූෂණය හොරකම නැති කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙන නීතිගරුක විනයගරුක යුක්තිගරුක රටක සිහිනය මේ තරුණ ඔබ සියලු දෙනාටම තියෙනවා, අපි හැමෝටම තියෙනවා. ඒකට වැඩි ඈතක් නැහැ. හරියටම ගත්තොත් තව පෝය 3යි. දැනටමත් අපේ නායක අනුර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කරලා ඉවරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.